පන්තිය. ආයුබෝවන් පුංචි දුවල පුතාලා හැමෝටම. DP Kids YouTube නාලිකාවට පුංචි වයලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් එක ශ්‍රේණිය ඉගෙන ගන්න පුංචි දුවල පුතාලගේ මව්බස පාඩම් මාලාවේ තවත් අලුත් පාඩමක් මම සූදානම් කරගෙන ආවා. ඔන්න පුංචි ඔයාලා වගේම අපේ බනිත් හරිම ආසාවෙන් ඉන්නේ අද මොකක්ද මං කියලා දෙන්න යන්නේ කියලා දැනගන්න. එහෙනම් පුංචි දුවල පුතාලා හැමෝම සූදානම් වෙන්නකෝ මාත් එක්ක මේ පුංචි පන්ති කාමරේ තවත් අලුත් පාඩමක් ඉගෙන ගන්න. එහෙනම් අපි බලමු අද පාඩම මොකක්ද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ මං අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ තවත් අලුත් දෙයක්. මං කලින් කිව්වා වගේමයි. ඔන්න අපි මේ වෙනකොට සමානාර්ථ පද ඉගෙන ගත්තා, විරුද්ධාර්ථ පද ඉගෙන ගත්තා, ඒ වගේම තමයි ගැහෙනු පිරිමි හඟවන පද ඉගෙන ගත්තා. ඔන්න බණී මං අද කියලා දෙන්න යන්නේ එකක් ගොඩක් හඟවන පද. එකක් ගොඩක් හඟවන පද මොනවද? එකක් හඟවන පද වලට අපි කියනවා ඒක වචන පද. ඔව්, එකක් හඟවන ඒවාට අපි කියනවා ඒක වචන පද කියලා. ගොඩක් හඟවන ඒවාට අපි කියනවා බහු වචන පද. ගොඩක් හඟවන ඒවා බහු වචන පද. ඔන්න එහෙනම් අපි අද ඉගෙන ගන්න මේ සූදානම් වෙන්නේ එක ශ්‍රේණියට නියමිත ඒක වචන හා බහු වචන පද. ඔන්න බණී මං මේ පාඩම පුංචි දුවල පුතාලට කියලා දෙන්න පින්තූර කීපයක් තෝරගත්තා. අපි එහෙනම් බලමු කොහොමද පින්තූර ඇසුරෙන් ඒක වචන පද හා බහු වචන පද අඳුනගන්නේ කියලා. ඔන්න තියෙනවා බණී ගස. මෙතන තියෙන්නේ එකක්ද ගොඩක්ද? ඔව්, මෙතන තියෙන්නේ එකක්. එහෙනම් මේ වගේ ගොඩාක් තිබුණොත් අපි කොහොමද කියන්නේ? ඔන්න බලන්නකෝ අපි කොහොමද කියන්නේ කියලා. ආ, ගස්. එකක් නම් ගස, ගොඩක් නම් ගස්. එතකොට ගස කියන්නේ ඒක වචන පදය, ගස් කියන්නේ බහු වචන පදය. එකක් නම් ඒක වචනයි, ගොඩක් නම් බහු වචනයි. එහෙනම් ගස කියලා යෙදුනා බහු වචන පදේ තමයි පුතේ ගස් කියලා කියන්නේ. එහෙනම් අපි බලමු ඊළඟ පින්තූරය. ඔන්න බලන්නකෝ මෙතන මොනකද්ද මේ තියෙන්නේ? මල. එකක්ද ගොඩක්ද? එකයි නේද? එහෙනම් මල කියන්නේ ඒක වචන පදය. එහෙනම් දැන් මේ වගේ ගොඩාක් තිබුණොත් අපි කොහොමද කියන්නේ? ඔන්න බලන්නකෝ කොහොමද කියන්නේ කියලා. මල්. මල. මල්. මල එකක්, ඒක වචනයි. මල් ගොඩක්, බහු වචනයි. මල. මල්. අපි එහෙනම් බලමු ඊළඟ වචනය. මේ මොකක්ද? අත. කෝ බලන්න ඔයාලගේ අතත් ඉහළට ඔසවන්න. ඔන්න දැන් මෙතන තියෙන්නේ එකයි. එතකොට අපි කියනවා අත කියලා නේද? එකක් නම් ඒක වචනයි. එතකොට එකකට වඩා වැඩියෙන් තියෙනවනම් ගොඩක් හඟවනවනම් අපි කොහොමද කියන්නේ? අපි කියනවා පුතේ අත් කියලා. කොහොමද? අත්. එකක් නම් ඒක වචනයි අත. එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් බහු වචනයි අත්. අත. අත්. එහෙනම් අපි බලමු ඊළඟ වචනය. මේ මොකක්ද? ගල. එකක් නේද තියෙන්නේ? එහෙනම් ඒක වචනයි. එහෙනම් අපි බලමු
එකකට වඩා වැඩියෙන් තියෙනවනම් ගොඩක් තියෙනවනම් කොහොමද අපි කියන්නේ කියලා ඔන්න බලන්නකෝ. ගල ඔන්න මෙතන ගොඩක් තියෙනවා. එකකට වඩා වැඩියෙන් තියෙන්නේ ගල්. ගල ගල් ගල ගල්. එහෙනම් අපි බලමු ඊළඟ වචනය. මෙතන ඉන්න පුතේ අම්මා එක්කෙනයි නේද? එහෙනම් ඒක වචනයි. අම්මා කියන්නේ ඒක වචන පදයක්. එහෙනම් එකකට වඩා වැඩියෙන් තියෙනවනම් ගොඩක් ඉන්නවනම් අපි කොහොමද කියන්නේ? ඔන්න බලන්න. අපි කියන පුතේ අම්මලා. කොහොමද අපි කියන්නේ? අම්මලා. අම්මා එක්කෙනයි. ඒක වචන පදයක්. ඔන්න එතකොට මෙතන අම්මලා එකකට වඩා වැඩි ගොඩක්. ඔන්න එතකොට බහුවචනයි. අම්මා අම්මලා. එහෙනම් අපි බලමු ඊළඟ වචනය. මේ කවුද? දැන් අපේ පුංචි දොළ පුතාලා දන්නවා තාත්තා එක්කෙනයි ඉන්නේ. එහෙනම් ඒක වචන පදයක්. එහෙනම් එකකට වඩා වැඩියෙන් ඉන්නවනම් ගොඩක් ඉන්නවනම් අපි කොහොමද කියන්නේ? ඔව් හරියටම හරි. තාත්තලා. තාත්තා තාත්තලා. එක්කෙනයි ඒක වචනයි තාත්තා. එකකට වඩා වැඩි ගොඩක් ඉන්නවා. එහෙනම් තාත්තලා බහුවචනයි. ඔන්න ඔය විදිහට අපි අද ඒක වචන හා බහුවචන පද ඉගෙන ගත්තා. එතකොට පුංචි දුවේ පුතේ එකක් තියෙනවා නම් අපි කියනවා ඒක වචන පද කියලා. බහුවචන පද කියන්නේ පුතේ එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් එතන බහුවචන පද. ඔන්න එහෙනම් අද අපි එක ශ්‍රේණියට නියමිත ඒක වචන පද හා බහුවචන පද ඉගෙන ගත්තා. බනි ඔයාට මතකයි නේද? ඔව් දැන් අපේ පුංචි දොළ පුතාලටත් හොඳට මතකයි අද අපි ඉගෙන ගත්තු ඒක වචන හා බහුවචන පද මොනවද කියලා. එහෙනම් මන් දැන් මේ ඊළඟට සූදානම් වෙන්නේ ඒක වචන හා බහුවචන පද ඇසුරෙන් පුංචි ක්‍රියාකාරකමක් කරන්න. අපි බලමු දේ ක්‍රියාකාරකම් මොකක්ද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ මං ඊළඟට තෝරගත්ත ක්‍රියාකාරකම ටිකක් වෙනස්. දැන් අපි ඉගෙන ගත්තානේ කලිනොත් ඒක වචන බහුවචන පද. ඔන්න මං ඔයාලට තවත් ඒක වචන බහුවචන පද ටිකක් කියලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. බනි කැමතිද තවත් වචන ටිකක් දැනගන්න? ඔව් බනි වගේම අපේ පුංචි දුර පුතාලත් හරිම කැමැත්තෙන් ඉන්නේ තවත් අලුත් වචන ඉගෙන ගන්න. ඔන්න මං තෝරගත්ත පුතේ එකට මේ මුහුදු වෙරළ කියන පින්තූරය. ඔන්න හොඳට බලන්නකෝ මේ පින්තූරයේ දිහා. ඔයාලට පේනව නේද? බලන්නකෝ ඈතින් කුරුල්ලෝ පියාඹනවා, සරුංගල් තියෙනවා. මේ බලන්න මේ පුංචි ගෑන් ළමගේ අතේ සරුංගලයක් තියෙනවා. මේ පිරිමි ළමයි සරුංගල් අහසේ පා කරලා හරිනවා නේද? මේ බලන්න ඈතින් ඔරුවක් තියෙනවා. එක ඔරුවක් විතරක් නෙවෙයි මේ බලන්නකෝ මෙතනත් තව ඔරු තියෙනවා නේද? මේ බලන්නකෝ මේ මාමයි මේ නැන්දයි නේද? මේ පුංචි ළමයි සතුටින් සරුංගල් යවන දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඔන්න එහෙනම් පුංචි දුවේ පුතේ අපි බලමු මෙන්න මේ පින්තූරය ඇසුරෙනොත් අපිට ඒක වචන හා බහුවචන පද ටික තෝරලා ගන්න පුළුවන්. එහෙනම් බනි අපි බලමුද කොහොමද මේ පින්තූරය ඇසුරෙන් ඒ පද ටික තෝරගන්නේ කියලා. දැන් මෙතනදී මම පින්තූරය විස්තර කරනකොට ඒ සමහරක් වචන කියවුණා. දැන් මේ වෙනකොට අපේ පුංචි දුල පුතාලා තෝරගෙන ඇත්තේ අපි ඊළඟට අලුතෙන් ඉගෙන ගන්න ඒක වචන හා බහුවචන පද මොනවද කියලා. එහෙනම් අපි බලමුකෝ
මම මේ පින්තූරයේ ඇසුරෙන් ඔයාලට කියලා දෙන්න යන ඒක වචන හා බහු වචන පද මොනවද කියලා. ඔන්න බලන්න. මෙතන තියෙනවා කුරුල්ලා කියන වචනය. මතකයි නේද? මුහුදු වෙරළ පින්තූරේ කුරුල්ලා අහසේ පියෑඹුවා. එක්කෙනෙක් විතරයිද? ගොඩ දෙනෙක් හිටියා නේද? එක්කෙනෙක්ට වඩා වැඩියෙන් හිටියා. එතකොට පුතේ කුරුල්ලා කියන්නේ ඒක වචන පදය. ඒකේ බහු වචන පදය තමයි කුරුල්ලෝ. එහෙනම් කුරුල්ලා කියන්නේ ඒක වචනයි, කුරුල්ලෝ කියන්නේ බහු වචන. එහෙනම් අපි බලමු ඊළඟට අපි මොකක්ද තෝරගත්ත වචනේ කියලා. ළමයා. ළමයා කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? නෑ නේද, එක්කෙනයි. එක ළමයෙක් අතේ සරුංගලයක් තියන් හිටිය මතකයි නේද? ඔව්, අනෙක් ළමයි දෙන්නම අහසේ සරුංගල් යවමින් තමයි හිටියේ. ඔන්න එහෙනම් ළමයා කියද්දි ඒක වචනයි, ළමයි කියද්දි බහු වචනයි. ළමයා ඒක වචන, ළමයි බහු වචන. ඔන්න එහෙනම් අපි බලමු ඊළඟ වචනය. ඔන්න ළමයාගේ අතේ තිබුණේ මොකක්ද? සරුංගලය. සරුංගලය කියන්නේ පුතේ ඒක වචන පදයක්. එහෙනම් සරුංගලය කියන පදේ බහු වචන පදය මොකක්ද? හරියට හරි, සරුංගල්. සරුංගලය, සරුංගල්. ඔන්න ඊළඟට තියෙනවා තවත් වචනයක්. මං ඔයාලට පෙන්ලා දුන්න මතකයි නේද? පින්තූරේ ඔරුවක් ඈතින් යනවා. ඔන්න ඔරුව කියන වචනය ඒක වචනයි. එකයි තියෙන්නේ. එහෙනම් එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අපි කොහොමද ඒක හඳුන්වන්නේ? ඔරු කියලා නේද? ඔරුව, ඔරු. ඔන්න ඔය විදිහට අපි මුහුදු වෙරළ කියන පින්තූරේ ඇසුරෙන් තවත් අලුත් ඒක වචන හා බහු වචන පද ඉගෙන ගත්තා. ඔන්න මම නැවතත් ඔයාලට මෙන්න මේ විදිහට ඒ වචන ටික මතක් කරලා දෙනවා. කුරුල්ලා, කුරුල්ලෝ. ළමයා, ළමයි. සරුංගලය, සරුංගල්. ඔරුව, ඔරු. ඔන්න ඔය විදිහට අපි ඉගෙන ගත්තු ඒක වචන හා බහු වචන පද. ඔන්න අපි තවත් අලුතින් මේ වචන ටිකත් ඒකට එකතු කරගත්තා. එහෙනම් බණි, අපි දැන් පුංචි දුල්ල පුතාලට ඒක වචන හා බහු වචන පද ගොඩාක් කියලා දුන්නනේ. ඔන්න මං ඊළඟට සූදානම් වෙන්නේ මෙන්න මේ ඒක වචන හා බහු වචන පද ඇසුරෙන් තවත් පුංචි ක්‍රියාකාරකමක් කරන්න. අපි බලමු දේ මොකක්ද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ, මං සූදානම් කරගත්තා තවත් ක්‍රියාකාරකමක්. ඔන්න බණි, ඔයත් හොඳට බලාගෙන ඉන්න ඕනේ. මෙතනදී අපිට කරන්න තියෙන්නේ පුතේ මේ වගුවට ගැළපෙන වචන පින්තූර තෝරන එක. ඔන්න බලන්නකෝ, මුලින්ම මෙතන උඩ ලියලා තියෙනවා එකක්. මෙතන තියෙනවා ගොඩක්. මෙතන තියෙනවා පුතේ පින්තූරය. මේ මොකක්ද? ගස. එහෙනම් ගොඩක් නම් මෙතනට එන්න ඕන පින්තූරය මොකක්ද? ඔව්, දැන් අපේ පුංචි දුල පුතාලා තෝරගෙන ඉන්නේ. ඒ වගේම තමයි පුතේ, එතකොට අපි මෙතනට තෝරන්න ඕනේ මේ ඉහළ තියෙන පින්තූරේට අදාළ වචනය. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි මේ ක්‍රියාකාරකම කරන්නේ. එතකොට මෙතනදීත් එකක්, ගොඩක්, ඒක වචන, බහු වචන පද ටික හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි දැන් ක්‍රියාකාරකම කරමු. ඔන්න මෙතන තියෙනවා එකක් කියන තැන ගසක පින්තූරයක්. එහෙනම් ගොඩක් කියන තැනට මම තෝරගන්න ඕනේ මේ මලද නැත්නම් මේ ගස් කියන පින්තූරෙද? බණී කියනකෝ බලන්න. ගස් තියෙන පින්තූරය නේද? එහෙනම් මං මේ පින්තූරය මෙන්න මේ විදිහට තෝරලා ගේනවා.
මෙතන ගස මෙතන ගස්. එහෙනම් අපි මේ කොටුවට ගස කියන වචනය තෝරගන්න ඕනේ. මෙන්න මං ගස කියන වචනය තෝරගත්තා. ඔන්න දැන් අපි කියමු ගස ගස්. එහෙනම් දැන් අපි බලමු ඊළඟට මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ආ මෙතන එකක් කියන තැන හිස්. මෙතන තියෙනවා මල් දෙකක් නේද? එකකට වඩා වැඩි. එහෙනම් අපි මෙතනට මොකක්ද ගන්න ඕනේ? හරියට හරි. මේ මලේ පින්තූරය. මම මේ විදිහට ඒක මෙතනට ගන්නවා. දැන් අපේ වැඩි ඉවරද? නෑ නේද? මෙතන තියෙනවා මල. ඔන්න වචනේ තියෙනවා මෙතන පහල කොටුවේ මල කියලා. එහෙනම් මෙතන තියෙන්නේ මල්. අපි මේ හිස් කොටුවට මොකද්ද ගන්න ඕන වචනය? හරියට හරි. මේ මල් කියන වචනය. මල මල්. එහෙනම් අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ආ ඔන්න අපි ඉගෙනගත්තු වචනම තමයි මෙතන තියෙන්නේ. ඔන්න මෙතන තියෙනවා පුතේ අතක රූපය. එහෙනම් බණි මට කියන්නකෝ බලන්න මේ කොටුවට අපි මොකක්ද යොදන්න ඕනේ? හරියට හරි බණි. අත් ගොඩක පින්තූරයක් නේද? එහෙනම් මෙතන තියෙනවා පුතේ මේ රූපය එකකට වඩා වැඩියෙන් තියෙනවා. එතකොට ගොඩක්. ඔන්න මං ඒ පින්තූරය මෙතන රැඳෙව්වා. එහෙනම් මේ කොටුවේ අපි මොකද කරන්නේ? ඔව් මෙතන තියෙනවනේ අත් කියලා නේද? ඒ කියන්නේ ගොඩක්නේ. එහෙනම් අපි එකක් හංගවන එක කොහොමද ලියන්නේ? අත කියලා. එහෙනම් අපි දැන් මෙතනට මේ අත කියන වචනය ගන්නවා. ඔන්න දැන් අපි කියවමු අත අත්. එහෙනම් අපි බලමු ඊළඟ එක. ඔන්න මෙතන හිස් කොටුවක් තියෙන්නේ. මෙතන තියෙනවා පුතේ ගල් නේද? ගල් වල රූපය. එහෙනම් මෙතන ගොඩක් නා. මෙතන මේ හිස් තැන තියෙන්නේ එකක් හංගවන දේවල් වල නේද? එහෙනම් අපි දැන් මෙතනට මෙන්න මේ ගලේ රූපය ගේනවා. ඔන්න ගල. එහෙනම් මෙතන ගල් තියෙනවා. එහෙනම් අපි මේ පහල කොටුවට ගල කියන වචනය යොදන්න ඕනේ. ඔන්න ගල කියන වචනයත් මේ විදිහට අපි මෙතනට ගෙනාවා. අත අත් ගල ගල්. ඔන්න ඔය විදිහට තමයි පුංචි දුවේ පුතේ අපි මේ ක්‍රියාකාරකම කරේ. එකක් ගොඩක්. එතකොට අපි පින්තූර තේරුවා. පින්තූරයට ගැළපෙන වචන තේරුවා. දැන් මේ විදිහේ ක්‍රියාකාරකම පුංචි ඔයාලටත් ගෙදරදි කරන්න පුළුවන්. එතකොට මං කියලා දුන්නෝ ඒක වචන හා බහුවචන පද හොඳින් මතක තියාගන්න පුළුවන්. එහෙනම් බණි මං දැන් මේ සූදානම් වෙන්නේ තවත් පුංචි ක්‍රියාකාරකමක් කරන්න. ඒ ක්‍රියාකාරකමිනුත් පුංචි දූලා පුතාලට පුළුවන් ඒක වචන හා බහුවචන පද හොඳට මතක තියාගන්න. එහෙනම් අපි බලමු දේ ක්‍රියාකාරකම් මොකක්ද කියලා. ඔන්න පුංචි දුවේ පුතේ මේ ක්‍රියාකාරකමෙන් ඔයාලට මේ වචන ටික මං කලින් කිව්වා වගේම හොඳට මතක තියාගන්න පුළුවන්කම ලැබෙනවා. බලන්නකො මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ඔන්න වගුවක් තියෙනවා. මේ පැත්ත තියෙනවා පුතේ ඒක වචන. මේ පැත්ත තියෙනවා බහු වචන. එහෙනම් ඒක වචන පැත්තේ තීරුවේ අපි ලියන්න ඕනේ ඒක වචන පද. බහු වචන පැත්තේ අපි ලියන්න ඕනේ බහු වචන පද. ඔන්න බලන්නකෝ හිස්තැනුත් තියෙනවා නේද? එහෙනම් අපි බලමු පළවෙනි වචනේ මොකක්ද කියලා. මෙතන තියෙනවා ගස. එහෙනම් බහුවචන පදේ මොකක්ද? හරියට හරි ගස්. එතකොට මෙතන තියෙනවා හිස්තැන ඒක වචන පදය. හැබැයි ඉදිරියෙන් තියෙනවා බහුවචන පදේ මල් කියලා.
එහෙනම් මල් කියන පදේ ඒක වචන පදේ මොකක්ද? හරියට හරි පුතේ මල. ඔන්න බලන්න ඊළඟ වචනේ හිස්තනක් තියෙන ඒක වචන පදේ ඉදිරියෙන් තියෙන බහුවචන පදේ ගල් කියලා. එහෙනම් ගල් වලට ඒක වචන පදේ මොකක්ද? ඕ ගල. ඔන්න එහෙනම් අපි බලමු ඊළඟ වචනය. ඔන්න ඒක වචන පදේ අම්මා. එහෙනම් ඒකට ගැළපෙන බහුවචන පදේ මොකක්ද? අම්මලා. ඔන්න අන්තිම වචනය ඒක වචන පදේ හිස්තැනක් තියෙන්නේ. එහෙනම් බහුවචන පදේ තියෙනවා පුතේ තාත්තලා කියලා. තාත්තලා කියන වචනේ ඒක වචන පදේ මොකක්ද? තාත්තා. ඔන්න ඔය වචන ටික යොදලා අපි දැන් මේ වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න ඕනේ. ඔන්න එහෙනම් අපි මුලින්ම ගස කියන වචනයේ බහුවචන පදේ ලියමු. මොකක්ද පුතේ බහුවචන පදය? ගස්. ඔන්න එහෙනම් අපි ඒ වචනය හිස්තැනේ ලියමු. ඔන්න එහෙනම් අපි බලමු ඊළඟ වචනය. මෙතන තියෙන්නේ මල්. එහෙනම් ඒක වචන පදය මල. ඔන්න ඊළඟ වචනේ බහුවචන පදය ගල්. එහෙනම් ඒක වචන පදය ගල. අපි ඒ වචනය හිස්තැනේ ලියමු. ඔන්න ඊළඟ වචනේ ඒක වචන පදය අම්මා. එහෙනම් බහුවචන පදය මොකක්ද පුතේ? අම්මලා. එහෙනම් අපි හිස්තැනේ අම්මලා කියලා ලියමු. ඔන්න ඊළඟට බහුවචන පදයේ තියෙන පුතේ තාත්තලා කියලා. එහෙනම් අපි හිස්තැනේ ලියන්න ඕනේ ඒක වචන පදේ මොකක්ද? තාත්තා. අපි හිස්තැනේ තාත්තා කියලා ලියමු. ඔන්න අපි ඔය විදිහට ඒක වචන හා බහුවචන පද ඇසුරෙන් මෙන්න මේ වගුව සම්පූර්ණ කරගත්තා. දැන් අපේ පුංචි දුල්ල පුතාටත් පුළුවන් ගෙදරදි මේ වගේ ක්‍රියාකාරකමක් කරලා ඒක වචන හා බහුවචන පද මතක තියාගන්න. ඔන්න පුංචි දුවේ පුතේ, අද අපි ඉගෙන ගත්තේ එක ශ්‍රේණියේදී පුංචි ඔයාලට ඉගෙන ගන්න තියෙන ඒක වචන හා බහුවචන පද. ඒක වචන පද කියන්නේ මොනවද? එකක් තියෙනවා නම් ඒවා ඒක වචනයි. බහුවචන පද කියන්නේ එකකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඒවා බහුවචන පද. ඔන්න මේ වෙනකොට අපේ පුංචි දුවල පුතාලා ඒක වචන හා බහුවචන පද ගොඩාක් ඉගෙන ගත්තා. එහෙම නේද? ඔන්න අපේ බණිත් අද ඒක වචන හා බහුවචන පද ඉගෙන ගත්තේ හරිම කැමැත්තෙන්. පුංචි ඔයාලා වගේමයි. එහෙනම් පුංචි දුවේ පුතේ, අදට අපේ පාඩම මෙතනින් අවසන් කරනවා. මේ වගේම තවත් අලුත් රසවත් පාඩමකින් නැවත පුංචි දුවලා පුතාලා හමුණ තුරු පුංචිවාලා හැමෝටම ආයුබෝවන්.